අයිබෝ අද වීඩියෝ එකකින් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ එකේ ඉඳලා 100ට එනකල් තියෙන සංඛ්‍යාවල ඔත්තේ සහ ඉරට්ටේ සංඛ්‍යා ටික print කරගන්නේ කොහොමද කියලා. ඉතින් මම මේකට odd even කියලා class එකක් ලියාගෙන තියෙනවා. මේ class එක ඇතුලේ තමයි මම මගේ program එක ලියන්න පටන් ගන්නෙ. මම මේකට පාවිච්චි කරනවා for කියන loop එක. මම මේ විදිහට ලියාගෙන යන්නම්. මම මෙතන variable එකක් හදා ගන්නවා. ये वेरियबल असाइन करना एक वैल्यू इतने मेतन सेमिकोल मेतन मैं चेक कर लाइन वेरियबल वैल्यू सी एट सामान सी एट वाला अड़ी तेरह फोर रूप सी एट इनकाई रन इतनी रन करना मेतन इंक्रीमेंट ऐकी इंक्रीमेंट प्लस प्लस मम्मी वरहान वहला संगल वरहान दाना अरे मे लूपेट एन इतकोटे मेन मे ऐकी वेरियबल ऐकी वेरियबल मे लूपेट अभी दावा सामान्य अभी दावा इरटे संख्या होया යම් කිසි සංඛ්‍යාවක් දෙකෙන් බෙදුවට පස්සේ ඉතිරි නැති වෙනවා නම් යම් කිසි සංඛ්‍යාවක් දෙකෙන් බෙදුවට පස්සේ ඉතිරි නැති වෙනවා නම් ඒ සංඛ්‍යාව ඉරට්ටේ සංඛ්‍යාවක් ඒ වගේම යම් කිසි සංඛ්‍යාවක් දෙකෙන් බෙදුවට පස්සේ යම් කිසි ගණනක් ඉතුරු වෙනවා නම් ඒ සංඛ්‍යාව ඔත්තේ සංඛ්‍යාවක් කියලා. ඉතින් අන්න ඒ ක්‍රමයම තමයි අපි මෙතනදී පාවිච්චි කරන්නේ. එතකොට මම ඒක පාවිච්චි කරනවා මෙන්න මෙහෙම මට චෙක් කරලා බලන්න ඕනේ මේ ඇතුළට එන සංඛ්‍යාව එහෙම නැත්නම් මේ වේරියබල් එකේ තියෙන වැලියු එක දෙකින් බෙදුවට පස්සේ යම් කිසි ප්‍රමාණයක් ඉතුරු වෙනවද එහෙම නැත්නම් ඒක බිඳුවට සමාන වෙනවද කියලා. ඒක තමයි මට චෙක් කරලා බලන්න ඕනේ. ඒ නිසා මම පාවිච්චි කරන මේ විදිහට if එක මම මෙතන ඉති ගන්නවා i කියන වේරියබල් එක. හරි. මෙතනදී මම කරලා තියෙන්නේ i කියන වේරියබල් එක දෙකින් බෙදුවට පස්සේ ඉතුරු වෙන ගාන මෙන්න මෙතනට අරගෙන තියෙනවා. මෙතන මම යොදලා තියෙන්නේ මොඩියුලර් කියන ඔපරේටර් එක. එතකොට මේ ඔපරේටර් එකකින් කරන්නේ යම් කිසි සංඛ්‍යාවක් යම් සංඛ්‍යාවකින් බෙදුවට පස්සේ ඉතිරි වෙන ගාන අපිට ලබා දෙන එක. ඒ නිසා මෙතනදී මම මේ මොඩියුලර් ඔපරේටර් එක පාවිච්චි කරා. මොකද අපිට අවශ්‍ය වෙන්නේ යම් කිසි සංඛ්‍යාවක්. එහෙම නැත්නම් මේ i කියන වේරියබල් එකේ තියෙන සංඛ්‍යාව දෙකෙන් බෙදුවට පස්සේ කියක් ඉතුරු වෙනවද කියලා බලන්න ඕනේ. අපිට ඕනේ බිංදුවක් ඉතුරු වෙනවද කියලා බලන්න. ඒ කියන්නේ එහෙම නැත්නම් යම් කිසි සංඛ්‍යාවක් ඉතුරු වෙන්නේ නැද්ද කියලා බලන්නනේ. ඉතින් ඒ නිසා තමයි මොඩියුල ඔපරේටර් එක පාවිච්චි කරලා තියෙන්නේ. එතකොට මෙතනට උත්තරය තමයි යම් කිසි සංඛ්‍යාවක් දෙකෙන් බෙදුවට පස්සේ ඒ ඉතුරු වෙන ගාන මෙන්න මෙතනට එනවා. ඉතින් මම මේක සමාන කරලා බලනවා බිංදුවට. මෙතන බිංදුව යදාගන්න හේතුව තමයි අපි ඉස්සරලම් බලන්නේ ඉරට්ටේ සංඛ්‍යාව මොනවද කියලා චෙක් කරගන්න එක. එතකොට i කියන වේරියබල් එක මෙතන තියෙනවා. මේ මෙතන i කියන වේරියබල් එකේ තියෙන වැලියු එක දෙකෙන් බෙදුවට පස්සේ ඉතුරු වෙන ගාන මෙතන තියෙනවා. ඒක අපි සමානද කියලා බලනවා බිංදුවට. i බලන්න i කියන වේරියබල් එකේ තියෙන වැලියු එක දෙකෙන් බෙදෙනවා. දෙකෙන් බෙදුවට පස්සේ ඉතුරු වෙන ගාන මෙන්න මෙතනට එනවා. ඊට පස්සේ මේ ඉතුරු වෙන ගාන සමානයිද කියලා බලනවා බිංදුවට. හරිද? ඉස්සලාම අපි බලමු මෙහෙම. දැන් මෙතන පළවෙනි පාර මේ ලූප් එක රන් වෙනකොට එක කියන එක තමයි මෙන්න මේ i කියන වේරියබල් එක ඇතුළට එන්නේ. එතකොට එක කියන සංඛ්‍යාව දෙකෙන් බෙදුවට පස්සේ අපිට උත්තරයක් එනවා 0.5 කියලා. එතකොට මේ 0.5 කියන එක බිංදුවට සමානයිද? නැහැ, බිංදුවට සමානයි නෙවෙයි. එහෙනම් මේක ඉරට්ටේ සංඛ්‍යාවක් නෙවෙයි. ඊළඟ පාර මේ ලූප් එක රන් වෙනකොට මෙන්න මෙතන i කියන එකට එන්නේ 2 කියන සංඛ්‍යාව. ඒකට හේතුව තමයි දෙවෙනි පාර රන් වෙනකොට මෙන්න මෙතනින් ඉන්ක්‍රිමන්ට් එකක් වෙලා තියෙනවා. එතකොට මේ ඉන්ක්‍රිමන්ට් එක වෙලා තියෙන නිසා මේ ලූප් එක දෙවෙනි පාර රන් වෙනකොට මෙන්න මෙතනට i කියන වේරියබල් එකට ඇවිල්ලා තියෙන්නේ 2 කියන වැලියු එක. එතකොට 2 කියන වැලියු එක මෙන්න මෙතනදී චෙක් කරගන්නවා කීයද කියලා. එතකොට මෙතන තියෙන්නේ 2. මේ මෙතනින් 100ට වඩා අඩුයිද එහෙම නැත්නම් 100ට සමානයිද කියලා බලනවා. ඒ බැලුවට පස්සේ
මෙතන ඉන්ක්‍රිමන්ට් එකක් කරනවා ඒ ඉන්ක්‍රිමන්ට් එක කරාට i කියන වේරියබල් එකේ වැලියු එක වෙන්නේ 2 එතකොට ඒ 2 තමයි මෙන්න මෙතනට එන්නේ එතකොට ඒ 2 කියන වැලියු එක මම බෙදනවා 2 කියන සංඛ්‍යාවෙන් 2 දෙකින් බෙදුවට පස්සේ ඉතුරු වෙන සංඛ්‍යාව තමයි බිංදුව කියන එක එතකොට මේ බිංදුව සමානයිද කියලා බලනවා බිංදුවට අන්න හරි දැන් බිංදුවට සමාන වෙනවා එහෙමනම් මට පුළුවන් මෙතනදි print කරගන්න මේ මේ විදිහට sys out එකක් දාලා print කරගන්න පුළුවන් I is even number කියලා මතක තියාගන්න මේ semicolon එක දාන්න. හරි. දැන් අපි ඉරට්ටේ සංඛ්‍යා ටික හොයාගෙන ඉවරයි. දැන් අපි බලමු මේක run වෙනවද කියලා හරියට. මම මේ විදිහට මගේ Java folder එක open කරගෙන තියෙන්නේ. එතකොට අපි ගාව තියෙන odd even කියන class එක මේ විදිහට Java file එක මම මේක අපි command line එකේ compile කරලා run කරලා බලමු. මෙන්න command line එක තියෙනවා මම command line එකේ මේක මේ ෆයිල් එක java ෆයිල් එක compile කරනවා java c .java බලමු කිසිම error එකක් නැතුව compile වුණා මට පුළුවන් java .java දැන් මේක run කරගන්න තියෙනවා මෙන්න බලන්න එකේ ඉමලා संख्या i කියන සංඛ්‍යාව දෙකෙන් විදුවට පස්සේ ඉතිරි වෙන ගාන සමාන නැද්ද කියලා බලනවා බිංදුව. ආයෙ බලන්න මෙතන තිබ්බේ සමාන ලකුණ. ඉරට්ටේ සංඛ්‍යාවත් බැලුවේ i කියන සංඛ්‍යාව දෙකෙන් විදුවට පස්සේ ඉතිරි වෙන සංඛ්‍යාව සමානයිද කියලා බලනවා බිංදුව. එහෙමනම් තමයි අපි ඉරට්ටේ සංඛ්‍යාවක් කියලා print කරන්නේ. දැන් බලනවා i කියන සංඛ්‍යාව දෙකෙන් බෙදුවට පස්සේ ඉතිරි වෙන ගාන සමාන නැද්ද කියලා බලනවා බිංදුවට. එහෙම සමාන නැත්නම් print කරන්න i කියන්නේ odd number එකක් කියලා. මෙච්චරයි වෙනස් කරන්න තියෙන්නේ. දැන් අපි ආයෙත් බලමු command line එකට ගිහිල්ලා මේක run කරගන්න. මම නැවතත් compile කරනවා. අපි වෙනස්කම් කරපු නිසා संख्या මෙතනින් සමාන ලකුණ දාලා මේ ටික even කියලා කියන්න. ඊට පස්සේ මට පුළුවන් මෙතනදී මේකේ වලට බලා ගන්න පහසු වෙන මොනිටර කරන්න. ඕම කරන්න. ඊට පස්සේ මට පුළුවන් මෙතනට if එකේ ඊළඟ අදියර තමයි else කියන එක. මේකේ තේරුම තමයි මේක මෙහෙම නෙවෙයි නම් මේක ක්‍රියාත්මක කරන්න තියෙනවා. if එකේ තේරුම තමයි මේක මෙන්න මේ කන්ඩිෂන් එක true නම් මේ කන්ඩිෂන් එක හරිනම් මෙන්න මේක print කරන්න කියනවා. මේකේ තේරුම තමයි මෙන්න මේක ක්‍රියාත්මක කරන්න මේක true නේ නැත්තම්. මේක true නේ නැත්තම් මේක ක්‍රියාත්මක කරන්න කියනවා. ඊට පස්සේ else එකට මට දාන්න පුළුවන්. මෙන්න මේ sys out එක මම print කරලා ගන්නවා. කොපි කරලා ගන්න මේ විදිහට i කියලා කියන්නේ odd number එකක් කියලා.
එතකොට දැන් මේකේ තේරුම තමයි මෙතනට එන වැලියු එක මේ for loop එක run කරලා එන වැලියු එක මෙන්න මෙතනට එන වැලියු එක දෙකෙන් බෙදලා එන උත්තරය සමානයිද කියලා බලනවා බිංදුව බිංදුවට එහෙම සමානයි නම් මෙන්න මේක print කරන්න else කියන්නේ එහෙම නැත්නම් ඒක බිංදුවට සමාන නැත්නම් මේක print කරන්න කියන ඉතින් මට ඕක මෙහෙම කරන්නත් පුළුවන් මට ඕන නම් පුළුවන් මේක අපිට check කරලා බලන්න පුළුවන් මේ සංඛ්‍යා මෙතනින් ඉතුරු වෙන ගාන බිංදුවට අසමානයිද කියලා බලන්න පුළුවන්. එහෙම අසමානයිද කියලා බලලා මේක දාන්න පුළුවන් odd කියලා. හරිද? එහෙම නැත්නම් මට print කරලා දෙන්න even සංඛ්‍යාවක්. හරිද? මේක parallel සහගතයි නම් මම මේක තිබ්බ විදිහටම මේක මේ විදිහට හදන්න. මේ ක්‍රම දෙකෙන් ඔයාලට පුළුවන් ඔත්තේ සහ ඉරට්ටේ සංඛ්‍යා ටික print කරගන්න. ඉතින් මේ ක්‍රම දෙකම ඔයාලා උත්සාහ කරලා බලන්න. හරි. මම මේක save කරන්නම්. save කරලා command line එකට ගිහිල්ලා මම නැවතත් මේක compile කරනවා. අනිවාර්යෙන් මතක තියාගන්න. අපි යම් කිසි වෙනස්කමක් කරොත් මේ code එකේ ඒ java file එක අනිවාර්යෙන් නැවතත් compile කරන්න ඕනේ කියලා. හරි මම compile කරගත්තා. error එකක් මොකවත් නැහැ. මේ විදිහට මම run කරගන්නවා. බලන්න එකේ ඉඳලා 100ට වෙනකල් මේ සංඛ්‍යා අපිට odd even එහෙම නැත්නම් ඔත් එද ඉරට් එද කියලා print කරගන්න පුළුවන් වෙලා තියෙනවා. ඉන්න බලන්න ඔත් එද ඉරට් එද කියලා print කරගන්න පුළුවන් වෙලා තියෙනවා. ඉතින් මේ විදිහට තමයි Java පාවිච්චි කරලා එකේ ඉඳලා 100ට මෙතන අපි 100ට දාගත්තේ යම් කිසි लिमिट එකක් තියෙනවා නිසා ඉතින් ඔයාලට කැමති නම් මෙතන 10000 ආදී වශයෙන් කැමති ප්‍රමාණයක් මෙතන දාගන්න පුළුවන්. ඉතින් මේක කරලා බලන්න. කරලා බලලා ඔයාලගේ අදහස් තියෙනවා නම් එහෙම නැත්නම් ගැටලු තැන් තිබ්බ තැන් තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. ඒවට මම උත්තර දෙන්න සූදානම් වෙලා ඉන්නවා. ඉතින් මේ වගේ දේවල් දැනගන්න ටින් YouTube channel එකත් එක්ක විදිහට වැඩ පිළිවෙල. ඔයාලා හැම දිනකටම සුබ දවසක්.